කුල්ලනේ මේ වගේ බ්‍රක්ග්‍රවන්් මියසික්කයක් අපි දාමුද එහෙනම් සුබම සුබ දවසක් කියල කියෙනවා ලංකා වෙදින පොත එසල් ඩයිරි චැනල්ල ගත්ත එක එකතු වෙලා ඉන්න ආලාව අද මම ඔයාලට වෙනස් වීඩිය එකක් ගේන්නේ මොකද මගේ YouTube යාලු මම නිතරම දැකල් තින ෆස්බුක් එක හනවා කොපිරයිට් ප්‍රී මියසික් ගන්න කොහින් ගන්න කොහින්ද දවසකට පෝස්ට් දාහක් දෙදා ෆස්බුක් වටසප් පුල සංචරණය වෙනවා එහින්ද මම තීරණය කරා ඔයාලට කියලා දෙන්න කොපිරයිට් මියසික් ගන්න කියලා. මේක ගොඩක් අය කියලා දෙන්නේ නැහැ. 100,000ක් විශ්වාසයි මේක channel එකක්. මේකෙන් අපිට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දිගටම රැඳී ඉන්න වීඩියෝ එකත් එක්ක මම අද කියලා දෙන ඔයාලට. මම subscribe කළ නැත්තම් උදව්වක් විදිහට වීඩියෝ එක බලලා අවසානයේ හොඳයි කියලා හිතෙනවා නම් ඇත්ත දෙයක් කියලා කිව්වොත් හිතෙනවා නම් මාවත් subscribe කරන්න. දිගටම රැඳී ඉන්න වීඩියෝ එකත් එක්ක මම SL Diary වෙනුවෙන් මලින්දු තේනුවර ඇතරම යනුනේ ලංකාවේ දිනපොත මේ චැනල් එකට අමතරව මගේ ඇඩ්සෙන්ස් තියෙන චැනල් දෙකක් තියෙනවා. මම ඒකේ යූස් කරනවා නෝ කොපිරයිට් මියුසික්. ඒකයි මම ඔයාලට බය නැතුව මේ සයිට් ගැන කියලා දෙන්නේ. ඔයාලා කිසිසේත් බය වෙන්න එපා. මම මේ කියන විදිහට කරන්න කිසිම ප්‍රශ්න නැහැ. කිසිම කොපිරයිට් එකක් එන්නේ නැහැ. අපි වැඩි අටුවා ටික අවශ්‍ය නැහැ. අපි කෙලින්ම යන සයිට් එකට. මේක සයිට් එකක් කිව්වට මේක ඇත්තටම චැනල් එකක්. මේ ඔයාලට පේන NCS මියුසික්. මේක තමයි චැනල් එක. ඇත්තරම මල්ලිලා ඔගොල්ලෝ ගොඩාක් ආසයි ලස්සන ඉංග්‍රීසි සින්දුවක් බැක්ග්‍රවුන්් එකට දාගන්න. කාටුන් එකක් කරනවා ලස්සන ඉංග්‍රීසි කාටුන් එක බැක්ග්‍රවුන්් එකට කොපිරයිට් නැතුව දාගන්න. ඉතින් ඔයාලට ඒ අවශ්‍යතාවය මේකෙන් කරගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ දිගටම ඉන්න මම සිස්ටම් එක කියලා දෙන්න. මේකෙදි කරන්න දෙනවන්නේ මේ NCS මියුසික් කියන මේ තියෙන මේකට අපි යන්න ඕනේ. මේ චැනල් එක ඇතුළේ මල්ලී ඔයාලා කැමති ඕනෑම දෙයක් මේකේ තියෙනවා. ඕනෑම සින්දුවක් ඔයාලට තෝරගන්න පුළුවන්. අපි හිතමු අපි කැමති සින්දුවක් තෝරගත්තොත් දැන් දැනුත් ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇහෙන සින්දුව ඇහෙනවනේ. ඒ සින්දුව මම තෝරගෙන තින්නේ මම ආස සින්දුවක් ගත්තා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ ෆ්‍රී ඒ ඩිස්ක්‍රිප්ෂන් එක ඇතුලේ දාලා තිනවා ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියන එක. අපි ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරලා මේ දැන් ඔයාලට මේ තීරය දිස්සෙන මේක තිනවනේ. අන්න ඒ විදිහට මේ අපි ගන්න සින්දුවේ අපි ගන්න මොන සින්දුව ගත්තත් ඒ අදාළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සින්දුවට හරි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට අදාළව ඒ සින්දුව යන එක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට අදාළ ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන මේ පේන විදිහට මේ මම දැන් ස්ක්‍රීන් එකේ ඔයාලට පේන්නේ ඒ විදිහට තියෙන මෙන්න මේක අරන් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න කියලා. එතකොට අපිට කරන්න තියෙන මොළිලා අපේ අදාළ සින්දුවක් හෝ දෙකක් හෝ තුනක් හෝ පහක් හෝ තෝරගත්තොත් හැබැයි හැම එකටම අදාළව ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන දේ එක නෑ වෙනස්. එහෙනම් අපි සින්දු පහක් ගත්තොත් එතකොට ඒ හැම සින්දුවටම අදාළව ඒගොල්ලෝ channel එකේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක අපි කොපි කරලා මුලින් word file එකකට දාගන්න. word document එකට. මම කරන්නේ එහෙමයි සාමාන්‍ය. word එකකට දාලා මම background music එක ඔක්කොම video එක edit කරලා ඔක්කොම කරලා ඉවරලා video එක upload කරද්දි අර word file එක open කරලා මගේ description ඔක්කොම ලියලා ඉවරලා ඊට යටින් මම දානවා මෙන්න මේකයි ඒගොල්ලන්ගේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකට ඉන්ක්ලූඩ් කරන්න ඕනයි කියන කොටස විතරක්. ඒ අද සින්දු පහක් දැම්මොත් ඒ සින්දු පහට අදාළව ඒගොල්ලෝ සින්දු පහේ ඩිස්ක්‍රිප්ෂන් වල තියෙන කොටස් ටික ගෙනහැලා මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ යටින්ම දානවා. එච්චරයි. කිසිම කොපිරයිට් එකක් එන්නේ නැහැ. ඔයාලා දැන් බලන්න මේකෙත් මම සින්දු දෙකක් යූස් කරලා තියෙනවා. ඒ සින්දු දෙකටම අදාළව බෑග්ග්‍රවුන්ඩ් මියුසික් මේ මියුසික් ෆ්‍රී ඒවා කොපිරයිට් වදින්නේ නැහැ. ඒකට අදාළව මගේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ඔයාලට පැහැදිලිව පේන්න තියෙනවා ඒගොල්ලන් කොපි කරලා මම දාන්න කියලා තියෙන දේ මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ වගේම මල්ලිලා ඔයාලට පේනවනේ මේකේ තියෙන ට්‍රැක් මියුසික් වොච් ෆ්‍රී ඩවුන්ලෝඩ්. ඒක විතරයි. ඒ ඩිස්ක්‍රිප්ෂන් එක කියවද්දි දැන් අපේ මල්ලිලා ගොඩක් යන්නද බයයි ඉංග්‍රීසි වලට බය වෙන්න එපා. ඉංග්‍රීසි වලට මෙන්න මේක බලන්න. When you are using this track we simply ask you put this in your description. ඒ කියන්නේ මේ මෙන්න මේ කොටසෙන් පල්ලෙහා තියෙන ටික විතරක් ගෙනහලා පේස් කරන්න ඇති. ඔය හතර විතරයි ඕනම සින්දුවක ඔයගොල්ලෝ ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ channel එකේ link එක දාලා තිනවා මේ description එකේම NCS music. NCS music කියලා ගැව්වාම එන්නේ no copyright sound කියන එකට නමින් තමයි දැන් ඒගොල්ලෝ යන්නේ. ඒකේ link එක තියෙනවා මේ ඔයාලට තීරය දිස් වෙන්නේ. ඒක තමයි channel එක. ඒකට ගිහිල්ලා කැමති ලස්සන සින්දුවක් ඇහුවා. ඒ සින්දුවේ ඩිස්ක්‍රිප්ෂන් එක බැලුවා. ඊට අදාළව මේ මම ඉස්සල්ලා කියලා දුන්නා වගේ අදාළ කොටස ඩිස්ක්‍රිප්ෂන් එකෙන් තෝස්වාගෙන ඇවිල්ලා කොපි පේස්ට් කරලා අපේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න තියෙන්නේ. සින්දුව ඩවුන්ලෝඩ් කරලා ඉවරලා අපේ සින්දුවට අප්ලෝඩ් කරගෙන. ඒක ප්‍රශ්නයක් නැහැ. තේරෙන්නේ නැති දෙයක් තියෙනවනම් මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් මම කියලා දෙනවා. YouTube ගැන ඕනෙම ප්‍රශ්නයක් ඔයාලට ඇඩ්සෙන්ස් ගන්න හම්බෙනවද, මොනවද ඇඩ්සෙන්ස් හම්බෙන්නේ නැති වෙන්නේ, මොනවද හම්බෙන්නේ නැති වෙන්න හේතු මොනවද
ඒ ඕනෑම දෙයකට මම උත්තර දෙනවා. ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මොන හරි අඩුපාඩුවක් වුණා නම් මට ඒකත් පෙන්වලා දෙන්න. උදව්වක් කරන්න පුදුවන් නම් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා සායෝගෙන් අපි ඉස්සරහට වැඩි කරගෙන යමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.